අයිබෝවන් නැවතත් අපි සාමූහිකව ඔබ ඉදිරියට පැමිණෙන්නේ අපි අපේ යුතුයකම ඔබ වෙනුවෙන් උපකාර මොකද අපි අපේ රට වෙනුවෙන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අපේ ප්‍රේක්ෂක වෙනුවෙන් නිබඳවම අපි ඔබ වෙනුවෙන් පෙනී සිටින්න එක අපේ යුතුයකමක් කොට සලකන නිසා මේ වෙලාවේ අපිට ඉන්න ලොකුම හතුර තමයි කොරෝනා අපි රටක් ජාතියක් විදියට එකමුතු වෙලා සාමූහිකව මේ සටනට මොන දුරේ නැත්තම් අපිට මේ සටන ජයග්‍රහණය කරන්න බැරි වෙනවා අපි වලට පුන පුනා නැවත නැවත කියන්නේ කොරෝනා මේ අපි පුංචි රටට විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයක ජීවිත සිය දහස් ගණනක් බිලිගෙන හමාරයි හොඳට මතක තියාගන්න මේ වෙනකොට මේ පුංචි රටේ එක් ජීවිතයක් ඔය කොරෝනා කියන මාරය අරගෙන ගිහිල්ලා ඉවරයි ඒක 2 3 4 5 9 10 100 1000 කරනෝයා දායක වෙනවද එහෙම නැත්නම් වගේ පුංචි පවුලක් එක්ක සතුටින් ජීවත් වෙන ගමන් මේ පුංචි ශ්‍රී ලංකාවේ අනිකුත් සියලු දෙනාගේ ජීවිත සතුටින් ගෙවන්න පදනමක් හදනවද ඒක ඔයාලට බලන්න मेच्चर विस्तर देने वेलावक तो पूर्वकिनप වඳින්න මේ වෙලාවේ ඇවිදින්න එපා අනිත් මිනිස්සුත් ලිඩු කරන්න නැතුව උඹ ගෙදරට වෙලා හිටපන් දැන් මෙතනින් පලයන්ද ආමේ අර උඹ කිව්වේ මොකද කර්ෆියුම්ද නෙමේ ඇතර නීතියට කියන්නේ කර්ෆියු කියලා ඒකවත් දන්නේ පංකිලයි මුන්ටනේ මුගේ මුග වචනයක්වත් මුන්ට හරියට කියා ගන්න මතක තියාගන්න අපිට සැප ගන්න පුළුවන් වෙලාවක් නෙමේ අපි සැප ගත්තොත් පිරේවි තියෙන ලොකු දුක අපි මේ කට්ට කාල කොහමාරි කොරෝනා මඩ පැවැත්වුවොත් ඔබට මට පමණ නෙවෙයි මුළු රටටම සැප ගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ මල්ලි කොහෙද යන්නේ? නෑ නෑ අයි කොරෝනා නිසා මේ දවස්වල නිවාඩුයිනේ. අම්මේ වැච්චක් ගහන්න යනවා. උඹලට ඔලුවක් කියලා දෙයක් නැද්ද? ඉමුකෝ අයියේ. යකෝ මේ මිච්චර කියනෝ ගෙවල් වලට වෙලා ඉන්නේ කියලා. තොපේ කන් ඇහෙන්නේ නැද්ද? අකුරු පේන්නේ නැද්ද? තොපි කොහෙද ගියා මොලින් ඉස්කෝලේ ගියේ? උඹලා ගෙදර මහයවුන්ඩවත් පේන්නේ නැද්ද යකෝ? තොපි මේ පාර යනවා මේ එළියට යනවා. ඈ? ගෙදර යනවා කියන්නේ නැද්ද මේ ගෙදරට වෙලා ඉන්නේ කියලා? අඬු කඩාගෙන පල ගෙදර. නෝ මෙතන. සෑම විටම දෙමව්පියන් තම පාසල් යන වයසේ දරුවන්ව නිවස තුලම රඳවා ගැනීම උත්සාහ කරන්න. සමහර විට දරුවන් තරුණ වයසට එළඹෙනකොට දෙමව්පියන් කියන දේ අහන්න ති වෙන්න පුළුවන්. ඒත් මේ අවස්ථාවේ ඔබ අනිවාර්යයෙන්ම මේ බැරෑරුම් තත්ත්වය පිළිබඳව තම දරුවාට තරවටු කිරීමෙන් හෝ පැහැදිලි කර දෙන්න. දෙමව්පියන් විදියට එය ඔබේ වගකීමක්. ආණ්ඩුව තමයි ආණ්ඩුව. කියන්න නම් සමන් පරිපුලාවට එනවා කිය. ගන්න ගියාමනේ තියන්නේ මගුල පාණ්ඩුනේ පාණ්ඩු අපි කන පරිප්පු මදිද තව ආ මාමේ අවුලක ආ මේ මොන බලය කොල්ලා තිරිමලන් දැන් ලොකු වෙලා නේද කොහෙද යන්නේ මේ ගෙරවම් ඇයි ගෙදර මාම මම ගෙදර යන්නවද මාම බීලා නේද ළමයිනු ගෙදර නෑ මම ගෙදර යන්නේ හරි නෑ මාම මොක කවුද මම මට ඕඩර්ස් දෙන්නේ ඈ කවුද මාම දැන් ගෙදර යනකොට මාමගේ අතේ තිබිලා කොරෝනා වෛරස් එක ගෙදර ආයෙත් බෝ වුණා. මේ දැනුත් මාමගේ අතේ වෛරස් එක තියෙනවද කියලා කවුද දන්නේ? මාම නිසා ගෙදර ආයෙත් ලෙඩ වුණොත් එහෙම. අනික දැන් මාම හොදටම බීලානේ ඉන්නේ. මේ වෙලාවේ මාමේ මාම බොන්නේ නැතුව හොදට හිටියනම් කොච්චර දියද්ද බලන්නකෝ. මාමේ අරක්කු වලට ප්‍රතිශක්තිකරණේ අඩු වෙනවා. එතකොට මාමේ වෛරස් එක ලේසි මාම ඉක්මනට ලෙඩ කරන්නේ. තේරුණාද? ඉතෝරෙන් කරන්නේ කියන්නේ බා කෑ ගන්න බා මම ඔබලා දෙමිනි මන්නේ කෑ ගන්න ඔබලා කෑ ගන්න තුඹලා මම හංගි දාන් මම ෂේප් එකේ කියන්නම්
දැන් වෙලා තියෙන තත්ත්වය දන්නවා මේ කොරෝනා හින්දා මුළු ලෝකෙම නන්නත්තර වෙලා ඉන්නේ අපි විතරයි පොඩ්ඩක් ශිල්පීගේ ගානට රැල්ල යන්නේ අපි කොහරි බේරෙන්නේ මොකද කරන්නේ අපි මේ තම තමන් ආරක්ෂා වෙන්න ආ ඔගොල්ලෝ මුලින්ම මේ ලෝකෙට අපේ රටට ඔගොල්ලෝගේ පලාතට ඔගොල්ලෝගේ ගෙදරට ඔගොල්ලෝ වගකීම් සහගත පුද්ගලෙක් වෙන්න ඕනේ ඒක තමයි මූලිකම දේ මේකට මේ ගෑනු පිරිමි ලොකු පොඩි ඒව අදාළ නැහැ මේ කොරෝනා වලට ඕන ජගතෙත් මේක හැදෙනවා අර ඉංගලන්තේ මහේකාඩය හැදුවනම් අපි මොකද ආ අබබා මේ අර චූම්පාන් එනවා මේ ඒකෙන් මට ජැම්පාන් එකකුයි මසල වඩේකුයි ගන්නවද ආහා මං ගන්න මේ පල්ලියට බයින ගමන් ඉන්නේ එහෙම එහෙම තමයි දැක්කේ චූම්පාන් එනවා ආ එක එක ඒව එනවා අපි යන්න අරකයි අපි ඉන්නුනේ ගෙදර යන්නේ බර කොල්ලා ගෙදර ඉඳන් පොල් ගන්න රෙදි හොඩන්නේ ඒක අවුලක් නෑ බං ගෙදරට නේද පං එහෙම කරපන් මේ මේ පිටර ලොරියක් ආව නේද ඕ ඒකෙන් පිටර දෙකක් ගන්න පළු පළු ගහලා රැඳත් එක්ක කමු දෙන්නත් එක්ක එහෙම සහයෝගයෙන් වැඩ කරන්න පාට පක්ෂ දේශපාලන මේවට ගාව ගන්න එපා මේ වෙලාවේ රට වෙනුවෙන් වැඩ කරපන් ජය වේවා බබහෙන් අම්මයි යනවා ඔයා කොහේ ගියත් පහන්න ඔයාට ළමයි ගැනවත් ගෑණි ගැනවත් කිසිම ගාණක් නැහැනේ අයියෝ බබා යාළුවා රට ඉඳන් ආවේ අවුරුදු ගාණකින් ඉතින් මම පොඩ්ඩක් ගිහිල්ලා උත් එක පොඩ්ඩක් සෙට් වෙලා පොඩ්ඩක් කතා කරලා ෂූට් ඩ්‍රින්ක් එකක් දාලා එන්නම් අනිකේ ඉතින් ඌ මොන හරි තෑග්ගක් ගෑනලා තියෙනවා නම් ඒකත් අරගෙන එන්නම් අනේ එපා ටැග් වලට වඩා ජීවිතේ වටිනවා මේ අවස්ථාවේදී විදේශයක සිට පැමිණි අයෙක් සමග මොනතරම් ළඟ සම්බන්ධකමක් තිබුණත් ඔහුව හෝ ඇයව හමු වීමෙන් වළකී මොකද විදේශයක සිට පැමිණි අයෙකුගෙන් ඔබට මෙම රෝගයේ වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇති අතර ඔබේ නිවසේ රෝග ප්‍රවාහකය ඔබම වන්නට පුළුවන් ඊට පස්සේ සිගරටුත් බොයි උන් එක්ක කහුවලා. හදිස්සියේවත් බං උතන කොරෝනා හැදිච්ච එකෙක් එහෙම ඉන්නියොත් උඹත් බෝ කරගෙන උඹ ආපෝ යන්නේ මෙතනින් මටත් බෝ කරගෙන උඹ. ඉන්දියාව නම් තොපිට දෙන්න හොඳ පොල කොරවල්. මට යපු ගොලක් නැලි මෙතන හොගන තොට දෙන්න. කවල කන්නේ දෙන්න මං තොට ෆෝන් එකේ කිප්පල යන ගිදර. ඔබ මුලින්ම මෙහි ඇති බැරෑරුම්කම හොඳට තේරුම් ගන්න ඕන. අපට ලැබී තියෙන නිදහස අයිතු ලෙස ප්‍රයෝජනය කරන්න නැතුව නීතියට ගරු කරලා අපි මේ දවස් ටිකේ හරියට වැඩ කරනවා. මීට වැඩිය බලවත් අපේ රටට වැඩිය බලවත් ජනගහණයෙන් වැඩි රටවල් වල මිනිස්සු මෙච්චර මැරෙනකොට අපි වගේ පුංචි රටක කොච්චර අවදානමක් තියෙනවද? මොහොතක් සිතන්න. බබා! මහාවා! කොරෝනා වගේ බම්මගේ ගෑනියෝ රෝනා. මහාවා! කොරෝනා වගේ බම්මගේ ගෑනියෝ රෝනා. हितवरी ටිකක් යකින් ඈත් වෙලා ඉන්න මොන ගනුදෙනුව කරත් යන්න එපා. මොකද රටේ නම් අහපු කෙනෙක්ට මේ COVID-19 කියන වෛරස් එක හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා පොඩ්ඩක් ඒගොල්ලන් ඈත් වෙලා ඉන්න. එහෙම නැත්තම් ආගේ ගෙදරට වෛරස් එක ගෙනියන කෙනා වෙන කවුරුවත් නෙවෙයි. ඔයාම වෙයි. මං ගියා නම්. දැන් ගියාම හරියද කොට? ඉතින් ගියාම හරියද කියන්නේ ඉතින් ලොගින් බෑනේ. අත්‍යවශ්‍යවන්නේ. නෑ අනේක කමක් නෑ. ඔක්කොම හරියද? මොකද අමතකුනේ නෑ.
ඔකටම දුන්නේ කොහමාරි දැන් මේක මට ගෙදරින් නම් දාගෙන ඉන්නද අපට සිරි ඒකම දුන්නානේ ඒ සරි 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 ඒකම දුන්නා කොහෙද අයියෝ ඔය ඉතින් අමුතුවේ මතක් කරන්න ඕනේ දේවල් නෙමෙයි මොලේ කල්පනා කරලා මතක තියාගන්න ඕනේ දේවල් ආ මේක තියාගන්න ඕනේ නිතරම සැනිටයිසර් එක දාලා අදික ක්ලීන් එකේ තියාගන්න ඕනේ හරි මතකයිනේ හරි 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 මතකයි 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 ඉන්නෝ කිස් එකක් දෙන්නේ ආ මීටරයක් දුරින් මීටරයක් දුරින් ආ හරි හරි ආ බලාගන්නකෝ ආ ආ දරන මේක බයි මේලා අත්‍යවශ්‍ය සේවා සපයන ඒ සේවාවල නියුතු අයට ඒ සඳහා යන්නේ නැහැ. ඒ අය හුඟක් තමන්ගේ ආරක්ෂා ගැන හිතන. ඒ වගේම අනිත් හැමෝම තමන්ගේ අතපය නිතර පිරිසිදු තබා ගන්න. ඔබ ඔබේ ආදරණීය කෙනෙක් මින් මිය යනට අකමැති. එහෙමනොත් අවසානයේ ඒ කෙනාගේ මృతදේහයත් ඔබට බලන්නවත් ලැබේ. හෙලෝ. කීපා. මචං සින්දුව කෝර්ස් වගේ දානවා. කවුද? තඩියා? යකෝ තඩියා ඔබ දියා මන් දැක්කෙත් නෑ මචං. ඔබ ගෑණිය ඇවිල්ලා රටේ ඉඳන්. සුමානෙක් විතර වෙනවා. මා මචං ඔබ කියන්නේ උන් එළියටවත් එන්නේ නෑ බං ගෙදර. ඉතාලි යුරෝනේ හම්බ කරේ ඉතින්. තින් කියන්නේ යකෝ ඔබ බලපංකෝ ඇවිල්ලා පත්ත ජෝගි මචං රැට ඒදිනෝ යනු වෙනවා එකුන් වෙනවා මුන් වෙනවා සද්දේ සින්දු කියනවා. නෙවෙයි යකෝ පත්ත ගෑස් මචං ගෑණි ගේම අම්මට සිරි බගයන් මචං හැමදාම මචං ගෙදර මොකක් හරි ජෝගියක් පාටි කියන්නේ මචං එක එක දවසට එක එක හැබැයි මචං මේකයි ගෑණි මචං කහිනවා කැහිල්ලම් මචං සේය රෝගෙද මන්ද මචං කාස වාට්ටුවක් තනි කර ඔබ විදේශගතව සිට පැමිණියේ නම් සහෝදරයන් නැදෑයන් එක්ස්ප්‍රස් කිරීමෙන් වලකින් නොකඩවා දින 14ක් සන් නිරෝධායනය වෙන්නේ යම් කිසි විදිහකට ඔබට කොරෝනා රෝග ලක්ෂණ පහළ වූයේ නම් එසැනින්ම ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කරන්න නිරෝධායනය නොවී විදේශ රටක සිට පැමිණි පුද්ගලික අනාරක්ෂිතව සිටිරේ නම් ඒ පිළිබඳව ළඟමැති පොලිසිය දැනුවත් කරන්න. කියන සිංහල තේරෙන්නේ නැහැ නේද? කිව්වහම බම්බට මේ වෙලාවේ මේ ගමන යන්න බෑනේ බං. බලපන් හෙල්මට් එකක්වත් තියෙදි කියලා. අනික ඇඳිර නීතියනේ බං මේ වෙලාවේ. මේ මම පොලිසියට ගිහිල්ලා පර්මිට් එක දාගන්න මොනවද බං පොලිසිය අතේ මේ ඇඳිර නීතිය අනේ මේ ඔබ නැගහංකෝ මගුණක් කතා කරන්නේ නැතුව ඔය එහෙම කිව්වට බම් බලපන් රටේ තියෙන තත්ත්වේ මොකද්ද කියලා ඈ අඩුම ගානේ මාක්ස් එකක්වත් තියද අපි දෙන්න නැහැ නේ ගන්න අඩු කණ්ඩ ඕනේ නැහැ නේ මම මේ ගෙදෙට්ට ලයිමු අපි දෙන්න ඔබ මහා බයගුල් වෙන්න බං ඔබ වෑනේ කොරෝනා දේ කියන්නේ බං ඔය මගුල් වලට බය වෙන්න එපා ඔබ මාත් එක්ක නේ බං යන්නේ මේ ඔවා පොඩි කේස් බං මේ කොරෝනා මොනවද බං අනේ මේ ඔවා ලෙඩද බං ඔබ දන්නේ නැති මගුල කතා කරන්න දුන්න නැගපංකෝ යන්න බං වැඩකටනේ යන් කියන්නේ වෙද්ද නඩුව මම බලා ගන්න මොන නඩුද මාත් එක්ක එයා දන්නේ නැහැ මං යන හැදෙන්න හැදෙන එක නෙමෙයි බං මෙතන තියෙන ප්‍රශ්නේ ඈ කිසිම සේෆ්ටියක් නැහනේ ඈ ඔබට තේරුම් ගන්න මොලයක් නැද්ද කියන් බලා මේ දවස්වල කෝවිඩ් වලට යූටියුබ් එකේම සරටම කියනවනේ ගෙදරින් එළියට බහින්න බෑ කියලා ඈ අපි විතරක් නෙමෙයි අපේ ගෙදර ඉන්නේ උනුත් අනාතයි නේ මොනවා ඈ බැරිලා තැදුනා ගෙදර ඉන්නේ උනුත් අනාතයි නේ ඔබට තේරුම් ගනි මොලයක් තියනවා ඔබට මේ බම් බය වෙන්න එපා ඔය මගුල් වල දාන්නේ බුරු බං නිකන් මේ පොඩි දේ ලොකු කරලා දෙන්නේ මොනවද බං කොරෝනා කියන්නේ කොරෝනා අපිට බයයි බං අනේ නිකන් මේ ඔය නිකන් හැම්බිරිස්සාව කැස්ස වගේ බං මොනවද බං නිකන් පඩයක් ගියා වගේ නේ ඔක මේ නැගවම් මිනියෝ ඔබ හිතන් ඉන්නේ එහෙමද ඔබ වගේ පඬිතෙකුගේ තියෙන පඬිතකම කොරෝනා වෛරසයට අදාළ නැති බව ඔබ තරයේ මතක තබා ගන්න